සුබ මධ්‍යහනක් ඔබේ කොන්නේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් මම නජිත් මාතරකේ මම කුෂානි කෞශල්‍ය ප්‍රථමින් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත අරමුණු සාර්ථකයි අගමැතිගේ සිංගප්පූරු සංචාරයේ අවසන් රාජපක්ෂ යුගයේ ණයබර වැඩි වූ බව හිටපු මාබැංකු අධිපති කියයි පලාත් කීපයකට සුළං දැඩිවිය හැකි බවට අනතුරු ඇගවීම ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද රටට ආර්ථික ප්‍රතිලාභ රැසක් අත්කර දෙමින් අක්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සිංගප්පූරු නිල සංචාරය සාර්ථකව අවසන් කෙරුණා. අක්‍රමාත්‍යවරයා එහිදී වැඩසටහන් කිහිපයකටම එක් වුණා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ප්‍රවෘත්ති විකාශය අතරතුර බලාපොරොත්තු වන්න. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ යුගය අවසන් වන විට ණයබර වැඩි වී තිබූ බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රල් මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාතර පාලටුව ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින්. ශ්‍රී ලංකාව මහින්ද රාජපක්ෂ මැතිතුමා භාරගන්නකොට ණය ප්‍රමාණය තිබුණේ රුපියල් බිලියන 2200යි. මහින්ද රාජපක්ෂ මහත්මයා මැතිතුමා ඒ තත්ත්වය භාර අරගෙන අවසාන වෙනකොට මොකද තිබුණේ? මුළු ණය ප්‍රමාණය වැඩි වෙලා තිබුණා. ඒක ඇත්ත. ඒ ණය ප්‍රමාණය වැඩි වෙලා තිබුණා බිලියන 7400ට. හිටපු ජනපතිට චීන සමාගමකින් මුතල් ලබාදීම පිළිබඳ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ හෙළිදරව්ව සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වෙනවා. රාජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා මහතා කළුතරදී මෙසේ අදහස් පළ කළා. නිව්යෝක් ටයිම්ස් පුවත්පත පළ කරපු රාජපක්ෂවරුන් විසින් මේ රටේ මාතෘභූමිය චීනාට පාවාදීමට ගත්ත ඒ කප්පමේ විස්තර පිළිබඳ වාද කරන්න, ඒ පිළිබඳ සාකච්ඡා කරන්න, ඒ වගේම ඔවුන්ටත් තමගේ නිර්දෝෂීත්වය සනාථ කරන්න රාජපක්ෂවරුන්ට අවශ්‍ය නම් ඔවුන්ට පුළුවන්කම තියෙනවා පාර්ලිමේන්තුවේ මේ අගනා අවස්ථාව භාවිතා කරලා ඒ පිළිබඳව කරුණු කියන්න. ලංකාවේ පුවත්පත් වලට සිංහල භාෂාවෙන් එන්තරවාසියවන ඒ දේශපාලනය නෙමෙයි මේ රටේ මිනිසුන්ට තේරෙන රටේ මිනිසුන්ට වග කියන නිවැරදි ආකාරයට මේ ප්‍රශ්නයට මුණ දෙන්න පුළුවන්ද රාජපක්ෂවරුන්ට කියලා අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන් මේ විවාදෙදී. කළුතර දිස්ත්‍රික්කයේ ඉඩම් ඔප්පු බෙදා දීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් කළුතර දිසාලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙනුයි එම සාකච්ඡාව පැවැත්වුණේ. වත්මන් රජයේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වන ඉඩම් ඔප්පු දසලක්ෂයක් බෙදා දීම ඉදිරි වසර දෙක තුල සිදුකරන බව ගයන්ත කරුණාතිලක මහතා මෙහිදී ප්‍රකාශ කළා. වැඩිහිටියන් මියගිය වෙලාවට අද පවතින නීති යටතේ පවුලේ වැඩිමල් පිරිමි දරුවාට තමයි ඒකේ අයිතිය ලැබෙන්නේ. අපි දැකලා තියෙනවා ඒ ඔස්සේ බොහෝ ගැටලු පවුල්වල ආරවුල් ඒ වගේම ඉඩම් ප්‍රශ්න නඩුහබා ආදිය ආරම්භ වෙන බව. ඉතින් අපි රජයේ හැටියට කල්පනා කරනවා මේවා හැම දරුවෙකුටමත් ලැබෙන පරිදි සංශෝධනය කරන්න පුළුවන් ආකාරය ගැන අවධානය යොමු වෙලා තිබෙනවා. දැන් අපි ඒ 50 සංශෝධනයේ පිළිබඳව නීති කෙටුම්පත් අංශයට යොමු කරලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී යම් යම් කොන්දේසි ලිහිල් කිරීම පවා කැබිනට් අනුමැතියත් පාර්ලිමේන්තුවේ අනුමැතියත් අරගෙන රටේ ජනතාවට යහපතක් වෙන විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා. දිවයිනේ පළාත් කිහිපයකට දැඩි සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙම නිවේදනය අද උදැසන 10ට නිකුත් කරලා තිබෙනවා. එය හෙට දින උදැසන 10 දක්වා වළංගු වෙනවා. දිවයින අභ්‍යන්තරයේ පවතින සුළං තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව තමයි පෙන්වා දීලා තිබෙන්නේ. විශේෂම ජනතාව සැලකිලිමත් වෙන්න ඕනේ යනුව දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම පළාතත් උතුරු පළාත, උතුරු මැද පළාත, ඌව පළාත සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන 50 කිලෝමීටර 50 සිට 60 දක්වා ප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳ ජනතාව විමසිලිමත් වන්න. විශේෂම අනාරක්ෂිත ගස් පිළිබඳව පොදු ස්ථානවල තිබෙන අනාරක්ෂිත ගස් පිළිබඳව 117 දුරකථන අංකය ඔස්සේ දැනුවත් කරන්න. එහෙම නැත්නම් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයන් සමග සම්බන්ධ වෙමින් ඒ පිළිබඳ දැනුවත් කිරීම තුළින් එම සේවාව ලබාගත හැකි වෙනවා. ලබන මාසයේ සිට වැලිකියුබ් එකක මිල වෙළඳපොලේ පවතින මිලට වඩා රුපියල් 5000ක් අඩුවෙන් ලබා දෙන බව ගම්පහ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කෙරුණා. පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මනප්පිරුම මහතා සහ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. ජනතාවට අඩුමිලට වැලි ලබා දීමේ කටයුතු ගම්පහ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ දිස්ත්‍රික් කාර්යාලය මගින් ආරම්භ කිරීමට නියමිතයි.
අදාළ සාකච්ඡාවෙන් අනතුරුව කාර්යංශ භූමියේ වැලිතෝග ගබඩා කළ ස්ථානය නිරීක්ෂණයටද නියෝජ්‍ය අමාත්‍යවරයා සහ සභාපතිවරයා එක් වුණා. ගම්පහ දිස්ත්‍රික් භූවිද්‍යාපතල් කාර්යාංශය තමගේ ඉඩම පාවිච්චි කරලා වැලි ගබඩාවක් ඇති කරනවා. මේ වැලි ගබඩාවට ගංගා වැලි විතරක් නෙමෙයි මුහුදු වැලි, වැව්වල වැලි ගෙනල්ලා විවිධ මිල ගණන් වලට ජනතාවට ලබා දෙන්න කටයුතු කරනවා. මේ කෙසේ වෙතත් මේ ක්‍රියාදාමය නිසා වර්තමානයේ වැලි කුබ්බෙක තියෙන මිල රුපියල් 5000කින් අඩු කරන්න අපේ බලාපොරොත්තුවක් තියෙනවා. මාසයක් වගේ ඇතුළත අපි මේ ගබඩාව ආරම්භ කරන්න කටයුතු කරනවා. එතනින් නිකුත් කරන රිසිට් එක පර්මිට් එකක් වශයෙන් අපි සලකන්න කටයුතු කරනවා. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ විසින් වැලි සඳහා තොග වෙළඳපොළක් ඇති කරන බලාපොරොත්තු වෙනවා ගම්පහ යක්කල මධ්‍යස්ථානයේ. එයින් අපි සාමාන්‍ය ජනතාවට එකම වහලක් යටතේ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සාකච්ඡා පවත්වලා එකඟ වෙලා තියෙනවා. අපි ඒ ක්‍රමයක් ජූලි මාසයේ අවසාන වෙනකොට ක්‍රියාත්මක කරන බලාපොරොත්තු වෙනවා. බන්ධනාගාර නිලධාරීන්ගෙන් 3/1 ආසන්න පිරිසක් මානසික ආතතියෙන් පෙළෙන බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය නිමාලි විජේවර්ධන මහත්මිය කළ සමීක්ෂණයකට අනුව මෙය හෙළි වූ බවයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකොරළ මහත්මිය පවසන්නේ. වැලිකඩ, මහර, දුම්බර, බූස ඇතුළු දිවයිනේ සියලුම බන්ධනාගාර හා එලිමහන් කඳවුරු මෙම සමීක්ෂණයට දායක කරගෙන තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන්ගෙන් 38.8% පුද්ගලික නිපුණතාව අඩුවීම පිළිබඳ හැඟීමකින් පෙළෙන බව සමීක්ෂණයකින් හෙළි කරනවා. මානසික වෙහෙස පෙන්නුම් කළ ප්‍රතිශතය 98.6%. මෙම තොරතුරු හෙළිවූයේ බන්ධනාගාර නිලධාරීන් දැනුවත් කිරීම සහ අදාළ වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවේදී. කොළඹදී පැවති මෙම අවස්ථාවට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය සහ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද එක්ව සිටියා. මේ වගේ කාලයක ඉතාම කාලෝචිත සමීක්ෂණයක් මේ නිලධාරීන් 6000ක් විතර ආසන්න ප්‍රමාණයක් ඉන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඔබ සියලු දෙනාටම හොඳ මානසික තත්ත්වයකින් නිරවුල්ව තමන්ගේ රාජකාරි කරගෙන යන්නට පුළුවන් මට්ටමක් ඇති කරන්නට අපි සියලු දෙනාම උත්සාහ කරනවා. රටට ආර්ථික ප්‍රතිලාභ රැසක් අත්කර දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සිංගප්පූරු නිල සංචාරය සාර්ථකව අවසන් කෙරුණා. අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩසටහන් කිහිපයකටම එක් වුණා. ලීක්වාන්යූ 2018 ජල සම්මානය ඇමරිකා ජාතික මහාචාර්ය රීටා රොසි කෝල්වෙල් මහත්මිය වෙත පිරිනැමුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ප්‍රධාන ආරාධිතයන් ලෙස මෙම සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වුණා. සිංගප්පූරුවේ රිට්ස් කාල්ටන් හෝටලේදී සම්මාන ප්‍රධානෝත්සවය පැවැත්වුණේ සිංගප්පූරු ජනාධිපතිනි හලිමා යේකුබ් මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රවුෆ් හකීම්, සජිත් ප්‍රේමදාස යන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය ඇමතිනි අනෝමා ගමගේ මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියා. ස්ථානීය රථවාහන වැරදි සංඛ්‍යාව 33 දක්වා වැඩි කර ඇති බව රථවාහන පොලිසිය පවසනවා. මීට පෙර දක්වා තිබුණේ වැරදි 23ක් පමණයි. මේ අතර රථවාහන වැරදි සඳහා වන දඩමුදලද ලබන 15 සිට වැඩි කිරීමට කටයුතු යොදා තිබෙනවා. මාර්ග වැරදි සඳහා රුපියල් 500ක වන දඩමුදල රුපියල් 1000ක් දක්වා වැඩි වනු ඇති. දඩමුදල් ගෙවීම සඳහා ලබා දී තිබූ දින 14ක කාලය දින 28ක් දක්වා දීර්ඝ කිරීමටද තීරණය කෙරුණා. කෙසේ වෙතත් දඩමුදල දෙගුණයකින් වැඩි කර තිබෙනවා. කැලිකසල ප්‍රශ්නය විසඳීමට විධිමත් හා දිගුකාලීන වැඩපිළිවෙලක් සකස් කර ඇති බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. කොළඹ ආනන්ද විද්‍යාලයේ සම්පත් කේන්ද්‍රය සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. අපද්‍රව්‍ය සම්පත් බවට පරිවර්තනය කිරීමේ අරමුණින් සංවිධාන කෙරුණු කසල පොළද මීට සමගාමීව පැවැත්වුණා. නොදිරන අපද්‍රව්‍ය ලෙස පරිසරයට බැහැර කරන ප්ලාස්ටික්, පොලිතින්, වීදුරු, ලෝහ ආදිය ආදායම් මාර්ගයක් බවට පත්කිරීම මෙන්ම ලකුණු කාඩ්පත් ක්‍රමවේදයක්ද මේ යටතේ ක්‍රියාත්මකයි. කසල කියන්නේ විධිමත්ව අපහරණය කළොත් තාමත්ම වැදගත් සම්පතක් බව සියලු දෙනා මතක තියාගන්න. මේ කසල ප්‍රශ්නේ සදහටම විසඳන්න අද අපි පියවර දෙකක් අරන් තියෙනවා. එකක් මේ කසලින් විදුලිය නිපදවන ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මකයි. 2019 ජූනි මාසයේදී ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. දෙවැනි එක මේ කසල ගෙනින් දාන්න ස්ථාවර තැන උත්තලමේ තිබිච්ච සිමෙන්ති කම්හලේ ඒ හිරිගල් හාරන්න පාවිච්චි කරපු මහා වලවල් වල අද ක්‍රියාත්මකයි. මේ ඔක්තෝබර් මාසයේදී ඒක අපි බලාපොරොත්තු වෙනවා කසල ගෙනියාම විධිමත් කරන්න. කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති SM කීර්ති රත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණ නිර්මාණය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් පළිගැනීමේ චේතනාව මත බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. මාතලේ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මේ පොහොට්ටුව හැදෙන්නේ කොහොමද? මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඒ කණ්ඩායම ඉල්ලීමක් කරනවා සර් අපට විපක්ෂයේ වාඩි වෙන්න දෙන්න කියනවා. පක්ෂය කැඩෙන්න දෙන්න විදියක් නැහැ. ඒ නිසා භාගයක් ආණ්ඩුව නියෝජනය කරනකොට ඉතුරු ටික එනම් කමක් නැහැ පරිස්සමෙන් එනවා විපක්ෂයේ ඉන්න කියලා දෙන්නේ. ඒ ජනාධිපතිතුමා දුන්න අවස්ථාව ප්‍රයෝජන අරගෙන නිර්මාණය වෙන පොට්ටුවක්. ඒ පොට්ටුව නිර්මාණය කරන්නේ කවුද? අපිට ආදරේ කියන මේ රටේ බොහෝ දේවල් කරයි කියන මහින්ද රාජපක්ෂ මහත්තයා නේද අර මේ මල් පුපුර මෙහෙම අතේ තියාගෙන මේක ඡන් දෙන්න කියලා කිව්වේ. එහෙනම් එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන කෙනෙක්. හිතුව කාලයක් තිබුණා. හැබැයි 2015 ජනවාරි මාසේ 8 වෙනිදාන් පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා ශ්‍රී ලංකා කාර්යාලයට මං හිතන්නේ වෛද කරනවා. සභාපතිතුමා පරද්දලා ලේකම්තුමා දිනුව නිසා එතුමා ශ්‍රී ලංකා නිදහස් පාර්ශ්වයෙන් පිළිගන්න තමයි පොහොට්ටුවක් හදන්නේ. වත්මන් රජය තරම් බලයට පත් වූ කිසිම රජයක් ජනතා දේපල කොල්ලකෑ සොරුන්ට දඬුවම් දී නැති බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අම්බලන්ගොඩ ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනුයි රෙජිනෝල්ඩ් කුරේ මහතා මෙම අදහස් පළ කළේ. අම්බලන්ගොඩ ආසන සංවිධායක දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල්ද සිල්වා මහතා එය සංවිධාන කර තිබුණා. රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ප්‍රශ්න ගැටළු වලට මුහුණ දීපු අවස්ථාවේදී යම් පසුබෑමකට ලක්වුණු බව ඇත්ත. හැබැයි අපි ලබන පසුබෑම ඉදිරි අනාගතයේ අපි ලබන ජයග්‍රහණයක ශක්තිමත් අඩිතාලමක් හැටියට සලකලා අපි ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. අවුරුදු 67ක් තුල මේ රටේ නැති බැරි මිනිස්සු වෙනුවෙන් හඬක් නැති මිනිස්සු වෙනුවෙන් හඬක් නගන්නට අවස්ථාව ලැබුණේ අපේ පක්ෂ නිසා. අපට ඒ පක්ෂය අමතක කරන්න පුළුවන් කමක් නැහැ. මේ අතර බෙන්තර එල්පිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලමණ්ඩල රැස්වීම පැවැත්වුණේද උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන්. බෙන්තර එල්පිටිය ආසන සංවිධායක අමිල කාර්යවසම් මහතා එය සංවිධානය කර තිබුණා. අනුරාධපුර නගරයේ ඇතිවන ගංවතුර තත්ත්වයේ මගහැරීම සඳහා ක්‍රියාත්මක කළ බල්වතු ඔයේ අවහිරතා ඉවත් කිරීමේ ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම සඳහා වාරිමාර්ග හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එහි සංචාරයක නිරත වුණා. අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ඉල්ලීමකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මූලිකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ආපදාවට පෙර සූදානම වැඩසටහන අනුවයි මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ. වැසි කාලවලදී අනුරාධපුර පූජා නගරයේ ඇතිවන ගංවතුර තත්ත්වය මගහැරීම මෙහි අරමුණ වනවා. මල්වතු ඔයේ කිලෝමීටර් 16ක පමණ දුරක පවතින අවහිරතා ඒ අනුව ඉවත් කෙරෙනු ඇති. වාරිමාර්ග හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ත්‍රිවිධ හමුදාව සිවිල් ආරක්ෂක බලකාය සහ එක්ව මේ සඳහා සහය ලබා දෙනවා. මේ මූලික කිලෝමීටර් 16 පුරාවටම මල්ලතුවේ විශේෂ හඳුනාගත් ස්ථානවල බාධක ඉවත් කිරීම විශේෂයෙන්ම ගස් ඒ වගේම වැලිගොඩවිය ඇති ස්ථාන ඒ ස්ථාන පවිත්‍ර කරලා එම බාධක ඉවත් කරලා මල්ලතුවේ යථා තත්ත්වයට පත් කිරීම තමයි මෙහි සිදු කරන්නේ. කාලයක් පුරාවටම තිබුණ ගැටලුවක් තමයි මල්ලතුවේ අසු තියෙන අනුසර ඉදිකිරීම. මෙහිදී අපි බලාපොරොත්තු වෙන මූලික වශයෙන් තියෙන අනුසර ඉදිකිරීම ප්‍රමාණයවත් ඉවත් කරලා මේකට අවශ්‍ය විකල්පය ලබා දෙන්න මේ අද උත්සාහ කරනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බකමූණ ප්‍රදේශයේ ජනතාව මුහුණ දී ඇති අලි මිනිස් කැටුම පිළිබඳව සොයා බැලීම සඳහා වනජීවි හා තිරසාර සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. අමාත්‍යවරයා එහිදී ගම්වැසියන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සිදු කළා. අලින් ගම්වැදීම වැළැක්වීම සඳහා ඉදිකර ඇති අලි වැට ගම්වලට ආසන් වීම ගැන ජනතාව අදහස් පළ කර සිටියා. මේ කලුන්දෑ පාරණගමට පොදු ඉඩම් කෑල්ලක් තිබුණේ නැහැ. දැන්ට අපි වන රක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති ඉඩමේ සහ වනජීවීකේ අධිවැට ගන්න ඉඩම් කොටස සුද්ධ කරා. ඊට පස්සේ ඒක තහනම් කරලා තිබුණා. ගරු ඇමතිතුමා එක්ක අපි සාකච්ඡා කළා. ඒ ප්‍රතිඵලයක් විදියට ගරු ඇමතිතුමා එකඟ වුණා අලිවැට මේ ඉඩම් මායිමෙන් එහාට
ගන්නට සමස්ත කලුන්දෑ ජනතාව වෙනුවෙන් ස්තුතිය පුද කරන මේ අවස්ථාවේ. ඇමතුමාගේ පැමිණීම ඉතාම අගය කරනවා අපි මං ගංගාසියෙක් විදියට දීර්ඝ කාලයක් දැවුණ ප්‍රශ්නයක් අද විසඳුණා. නොයෙක් ස්වේච්ඡා සංවිධාන වලින් මීට පෙර ඉල්ලීම් රාශියක් කරා. මෙතෙක් අපට මේකට ස්ථිරසාර විසඳුමක් ආවේ නැහැ. වනජීවී ඇමතුමාගෙන් ඉල්ලීමක් කරා ඔබතුමා හරි පැමිණිලා මේකට විකල්පයක් අපට ලබා දෙන්න කියලා. ඒ ඉල්ලීම පිළිඅරගෙන එතුමා මෙතෙන්ට ආපේක ගැන ගොඩාක් ස්තුතිවන්තනා වනජීවී ඇමතුමාට. එතෙන්ට ඇවිල්ලා ගම්මු රැස් කරලා දීපු පිළිතුර මට හිතෙනවා වඩා සාර්ථක වෙයි කියලා. හැබැයි අපි මේ අරගලේ මෙතන නවතින්නේ නැහැ. අපට මේ අරගලේ නිදහස් වනතුරු මේ අරගලේ අපි ඉන්නවා. විතාරන්තනිය වැතිකම ප්‍රදේශයට කඩා වැදුණු වන අලින් තිදෙනකු යලි වනයට පළවා හැර තිබෙනවා. අලින් දෙදෙනෙකු සමග කුඩා පැටවෙකු මෙම රංචුවෙහි සිටි බවයි වාර්තා වන්නේ. මෙම අලින් තිදෙනා අඟුණුකොළ පැලැස්ස එරමිනියාය ප්‍රදේශයේ සිට පැමිණ ඇති බව පැවසෙනවා. බැදිගම බටහිර ප්‍රදේශයේ ලඳු කැලෑවක අලින් තිදෙනා සිටි බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. අලි තුන්දරේ මේ වැදිකම් ප්‍රදේශයට ඇවිල්ලා දැන් මගේ කුඹුර මැදින් තමයි ගිහිල්ලා තියෙන්නේ. කුඹුර සම් පාළු වෙලා ගිහිල්ලා තියෙන්නේ කණ්ඩි කඩාගෙන. කීයක ගියාද? තුන්දෙනෙක් ආවා. පීඩිතද? ආ උදේ 5:45ට ආවා. ඉතින් ගෙවල් වලට හැම හානි කරන්නේ නැද්ද? හානි කරන්නේ නැහැ. ආපස්සටම ගියා. ආන්න ආන්න ආන්න. කෙසේ වෙතත් යුද හමුදාව වනජීවී නිලධාරීන් වීරකෙටිය පොලිසිය හා එක්ව සිදු කළ මෙහෙයුමකින් මෙම අලින් පළවා හැරීමට කටයුතු කළා. තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් චන් ඕචා මහතා ලබන 12 වනදා හා 13 වනදා යන දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතයි. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනයකට අනුවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ තායිලන්ත සංචාරයේ ප්‍රතිඵලයක් ලෙසයි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයක නිරත වීමට නියමිත වැත්තේ. ශ්‍රී ලංකාව හා තායිලන්තයේ අතර ද්විපාක්ෂික සබඳතා තරකර ගැනීමේ සංචාරයේ අරමුණයි. නිදහස් වෙළඳ ගිවිසුමක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා පැවැත්වෙනු ඇති. තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් චන් ඕචා මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගද සාකච්ඡා කිරීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ. රාජංකන ජලාශයේ බැක්ටීරියාවක් ව්‍යාප්ත වීම හේතුවෙන් පරිසර විනාශයක් සිදුවෙමින් පවතින බව අපට වාර්තා වෙනවා. රාජංකන ජලාශයේ ඉහළ කොටසේ වැව් රක්ෂිතය ආශ්‍රිතව කලක පටන් අනවසර වගාබීම් සිදු කරගෙන යන බව ප්‍රදේශවාසීන් පවසනවා. එම වගාබීම් වලට යොදන පොහොර හේතුවෙන් වැව මතුපිට බැක්ටීරියා ව්‍යාප්ත වී ඇති බව රජරට විශ්වවිද්‍යාලයේ ජෛව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වසන්ත වැලියංග මහතා පෙන්වා දෙනවා. මෙහෙතුවෙන් ජලාශයේ කොටසක ජලය කොළ පැහැගැන් වී තිබෙනවා. එම කොටසේ ජලජ ජීවීන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. සුළඟේ දිශානති අනුව බැක්ටීරියාව ජලාශය පුරාම ව්‍යාප්ත විය හැකි බවද වසන්ත වැලියංග මහතා පෙන්වා දෙනවා. නයිට්‍රජන් සහ ෆොස්ෆරස් ප්‍රමාණය ඉතා වැඩි වුණාම ඒක මේ විශේෂ බැක්ටීරියාවන්ට අතිවිශේෂ ලෙස බලපාන්න පුළුවන්. ඒ නිසා තමයි ඔවුන්ගේ ගහණය මේ වෙනකොට ඉතාම වැඩි වෙලා තර්ජනයක් බවට පත්වලා තියෙන්නේ. මේ තත්ත්වය තවදුරටත් වැඩි වුණොත් වැවේ සිටින මාළුන්ගේ ජීවිතවලට හානි වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම දුර්ගන්ධය තවත් පැතිරෙනවා. මේ තත්ත්වය වසර ගාණක් තියෙන්නේ නැහැ. වැවේ තියෙන නයිට්‍රජන් සහ ෆොස්ෆරස් ගතිය අඩු වුණාට පස්සේ නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. ඊට අමතරව මේ වැවේ වතුර මේ ජීවීන් ඊළඟ වැවට ගියා කියලා ඒ වැවට මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ. අභව ප්‍රාප්ත ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිතා පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. අභව ප්‍රාප්ත ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ දේහය පානතුරු අරුක්කුඩ ප්‍රදේශයේ පිහිටි ඒ මහත්මියගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. කඳුළු නිවන් නම් ගීතය තුළින් වඩාත් ජනප්‍රියත්වයට පත් ප්‍රියානි ජයසිංහ මහත්මිය අත්තන මල් සුවඳට මේ ප්‍රේමේ හොර අනුබයි අලුත් සද ඇවිත් අහසට ආදී ගීත රැසක් ගායනා කළා. ඒ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පානතුර මිනුවම්පිටිය සුසාන භූමියේදී අනිතා පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් ඇගේ සැමියා අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසනවා. විරාමයකින් අනතුරුව විදෙස් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. ක්‍රීඩා පොහොසත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. පසුරු දෙකේ සිට අපගේ පෑන් පේපත් විකාශය බලාපොරොත්තු වන්න. ITN ප්‍රවෘත්ති සවිස්තරාත්මකව දැන ගැනීම සඳහා www.itnnews.lk වෙත පිවිසෙන්න. සුබ දවසක්.
වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.itanews.lk/sinhala